සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද කතා කරන්න හදන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන මම අද කියන්න යන්නේ ඔයාලගේ කුසේ ඉන්න චූටි කැටිය දුවෙක්ද පුතෙක්ද කියලා ස්කෑන් පරීක්ෂණයකට කලින් පහසුවෙන්ම දැනගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් ගැන ඉතින් දුවෙක්ට අස කට්ටියට මම දැන් කියන්නේ දුවෙක් ඔයාගේ කුසේ ඉන්නවා නම් කොහොමද ඒක දැනගන්න පුළුවන් ලක්ෂණ කියලා. පළවෙනි ලක්ෂණය අම්මගේ කුසේ වම් පැත්තේ තමයි මාට දැනෙන්නේ චූටි පැටියා ඉන්නවා කියලා. ඉතින් දුවෙක් නම් පයින් ගහන්නේ වම් පැත්තට. ඒ විතරක් නෙමෙයි දෙවෙනි ලක්ෂණය විදිහට අම්මගේ වම් පේරුව විශාල වෙනවා. ඊළඟ ලක්ෂණය තමයි අම්මගේ වම් කකුලේ කලව ලොකු වෙනවා. තවත් ලක්ෂණයක් විදිහට අම්මගේ මුහුණ මහත් වීම. බෙල්ලවට පැහැපත් වීම වගේ වෙන්න පුළුවන්. ඒ වගේම අම්මගේ දරු ගැම පිටලා තිබෙන්නේ කුසේ යට කොටසේ. ඒ වගේම අම්මා ලස්සන වෙන්න ගන්නවා. ඊළඟට බලමු පුතෙක්ට ආසයට ඔයාගේ දරු පැටිය පුතෙක් කියලා හාවන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. පළවෙනි ලක්ෂණය අම්මගේ දරු ගැම පිහිටන්නේ කුසේ උඩින්. ඒ වගේම අම්මගේ මුහුණ මලානික වෙලා වගේ තමයි පේන්නේ. වගේම අම්මගේ බෙල්ල ප්‍රදේශයේ කළු වෙනවා. වගේම පියවුරු තුඩු කළු වෙනවා, තොල් කළු වෙනවා. ඒ වගේම අම්ම කැත වෙනවා වගේ තමයි අනිත් අයට පේන්නේ. එතකොට දරු පැටියා කුසේ දකුණු පැත්තේ තමයි ඉන්නේ. දකුණු පැත්තේ තමයි පයින් ගහන්නේ. ඉතින් ඒ තමයි චූටි පිරිමි දරුවේ කුසේ වැඩෙනවා කියලා හැඟවෙන ලක්ෂණ. ඉතින් මේ ලක්ෂණ සමහර ඒවා ඔයාට තියෙනවා නම් ඔයාට ස්කෑන් පරීක්ෂණයට කලින් තීරණය කරන්න පුළුවන් දුවෙක්ද පුතෙක්ද කියලා. ඉතින් මේ මාතෘකාව ගොඩක් වැදගත් වුණා කියලා හිතුණා. ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වුණා නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. මගේ යාළුව හැමෝටම යහපතක්ම වේවා. මගේ චැනල් එකෙන් මම ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙසා ඉක්මනින් ගර්භණී වීමට දෙසිතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔගොල්ලෝගේ අදහස් පල්හැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ චැනල් එකත් එක්ක දිගටම එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස් වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිරිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතින් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළු හැමෝටම යහපතක්ම වේවා.